मम प्रशाभिरुका लघु आऊ सिंह सह हिंदू अलुतावे उपसमट निदुक् निरोगी सौभाग्यमत् शुभ अलुतावेवा मम समन कुलरत्न आयुष वर्ण सप बल वेडेन निदुक् निरोगीमत् सुभम सुभ अलुत् अवुरुद्दक् वेवा श्री लंका द्वीपेन बहू दुरास्तव ऑस्ट्रेलियावे मेलबर्न नुवर वासे करन अपे अनादिमत् कालयक् तिस्से अपे रगेन आ सिंगल अलुत् अवुरुदु चारित वारित्र मेवर सिद्ध करन्ने वेनस् दिनिकट मी कोविड वसंगत तत्त्वय मत उनत विशेषम समाज दुरस्त भावय तमागन अपे सौख्य बलदारी एवगेम राज्य निलदारी अपित लबा देन उपदिस्सलट अनुकूलव गिदरट सीमा वेला अपित हैकि विधियट वेनद वगे सार सुभावट नेता हैकि पमनी किरिबता पिलियल करला කැපිලි පෙවිලි උරා පියාගෙන අපි හැකි පමණින් දිවස්සලට වෙලා මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර අපි සමරන්න උත්සාහ කළා. එහෙනම් අපි දැන් බලමු හැමෝම තමගේ නිදෙස්වලට වෙලා නිදාසරේ සිංහල හා හින්දු අලුතාවද සම්බේ කොහොමද කියලා. जन क्रीडा අප හැම ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු මොහොතක් මේ.
මේ දැනෙත් සහනට උර දෙන ශ්‍රී ලංකා රජයට ත්‍රිවිධ හමුදාවට පොලිසියට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින සියලුම නිලධාරීන්ට ශක්තිය ධෛර්යය උදා කරන නව වසරක් පතමු ශ්‍රී ලාංකික අප සැමට නිරෝගී සම්පන්නිය උදා කරන දේශීයත්වයට මුල් තැන දෙන ආධ්‍යාත්මික සුවය වඩන පරිසරයට සතුන් සීපාවාට ආදරය කරන බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් රටට යහපතක් උදා කරන සුබ නව වසරක් වේවා ලෝකවාසී ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාම ඉතාම දුකින් ඉන්න මොහොතක් මේක සියලු දෙනාම නිවසත් රටලා නමුත් ශ්‍රී ලාංකිකයන් විදිහට ජාතිකත්වයේ මේ සියලුකේ අපි රැකගෙන අවුරුදු උදාව අපි මෙල්බර්න් ළින මේ විදිහට තමයි සමරන්නේ ආයුබෝවන් නිරෝගීමත් සිංහල හින්දු නාලුත් අවුරුද්දක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට මේ ලැබලා තියෙන විවේකයක්. ඇත්තටම කියනවා නම් සීමාවක් රහිත නොනගත කාලයක්. ඉතින් මම හිතනවා අපිට යමක් හිතන්න කාලයක් ඉතුරු වෙලා තියෙනවා කියලා. අපි හිතනවා අපි මේ පරිසරයේම කොටසක් කියලා. අපි පරිසරයට බද්ධ වෙලා හිටියට මේ එන නොඑක් වා රැලි එක්ක අපි පරිසරයෙන් ඉගිලිලා යන්න හදනවා. දැන් මේ හොඳ අවස්ථාවක් අපිට ආපහු පරිසරයට බද්ධ වෙන්න පුළුවන් නම් ඒ කොහොමද කියලා හිතන්න. ඉතින් සිංහල අලුත් අවුරුද්ද කියන්නේ පරිසරයට බද්ධ වෙච්ච උත්සවයක්. කාල සීමාවක්. ගහකොළ වැල් මල් පල වලින් බර වෙලා බොහොම වර්ණවත් මේ පින්තූරේ වගේ කෝලා ඇවිල්ලා කෝජනය කරන කෝල් නාදයෙන් මුළු කලාතම ගිගුම් දෙනවා. ඉතින් ඇත්තටම අපේ පුරාවෘත්ත වල හැටියට සිංහල අවුරුද්ද කියලා කියන්නේ ඉන්ද්‍රදේව රජතුමා සතුටත් සාමයත් අරගෙන පැමිණෙන ඒ වක්‍රමාණු එන්නත්තේ දවස. ඒතර ඉන්ද්‍රදේව රජතුමා කියන්නේ පරිසරයට සම්බන්ධව අපේ මහීකාන්තාවගේ එන්නත්ත මිහි පිටින්න උපන් රජ කෙනෙක් කියලා තමයි පුරාවෘත්තවල කියවෙන්නේ. ඒගාවට රාශි ක්‍රමය අනුව සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන කාලය කියලා තමයි සැලකෙන්නේ. ඉතින් එතෙන්දිත් අපේ පරිසරයත් එක්ක තමයි බද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොමත් එක්ක අපි අලුත් අවුරුද්ද සමරනවා. ඉතින් අලුත් අවුරුද්දේ තියෙන විශේෂත්වය වෙන්නේ අපිට හොඳ කාලයක් ලැබෙනවා විවේකයෙන් කිලිදලින් ගත කරන්න. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර අතරේ වැඩැල්ලීමේ නැකතට එහෙම නැත්නම් ඒ චාරිත්‍රයට බොහොම වැදගත් ස්ථානයක් හිමි වෙනවා. මේ සිංහල අලුත් අවුරුද්දේ බියංකා නෙතලි කරුණානායක චුටි දියණියට අකුරු කිරීමේ නැකතත් මේ වැඩෙල්ලීමේ චාරිත්‍රයත් එක්කම එකතු කරගත්තා. කතා කරනකොට ජන කවි ගැන කතා කළොත් ඒක අඩුවක්. සිංහල අවුරුද්ද එක්ක බද්ධ වුණ බොහොමත්ම සුන්දර ජන කවි අපට හමු වෙනවා. ඉතින් අපි ගයන්සා ගරුසිංහ දියණිය ගායනා කරන ජන කවි කීපයකට අපි යමු. සංගම් සරණේ
අවුරුද්ද පුංචි කාලේ ගෙවුණේ කොහොමද කියන එකත් මේ වෙලාවේ මතකයට එනවා. ඉතින් අපිට මුලින්ම දැනෙන දේ තමයි මේ කල් ඇතුවම අපේ අම්මලා තාත්තලා මේ අවුරුද්දට සූදානම් වෙන හැටි. තාත්තා ඉතින් අලුත් ඇඳුම් ගේනවා. අම්මලා කැවිලි පෙලි හදනවා. ඉතින් මේත් එක්ක අපිට දැනෙනවා මේ අවුරුද්ද ඉතින් කොහාගේ අපේ හඬත් එක්ක එකතු වෙනවා. ඉතින් අවුරුද්දට මේ වෙන සූදානම අපිට හරි සුන්දර අත්දැකීමක්. ඉතින් මේ කැවිලි පෙවිලි හදනකොට මට මතක් වෙන එක කෑමක් තමයි හත්මාලු කියලා මා ව්‍යංජනයක් හදනවා වර්ග 7ක් එකතු කරලා අම්මයි ව්‍යංජනය හදන්නේ මට හිතෙන්නේ ඒ නොඑක් පළාත්වල මේක වෙනස් විදිහට උයා ගන්නවා කියලා මම හිතන්නේ ඉතින් අත්‍තරම මේ පුණ්‍ය කාලය යෙදෙන්න කලින් අපි වැඩ නවත්තනවා කියලා කරනවා ඉතින් පුණ්‍ය කාලය ඉස්සෙල්ලා අපි පන්සලකට යන්නේ ඉතින් පන්සලට ගිහිල්ලා ඇවිල්ලා අපිට හොඳ කාල වේලාවක් තමයි හම්බෙන්නේ ඊට පස්සේ අපිට හිතේ හැටියට සෙල්ලම් කරන්න. හැබැයි ලිපගෙනම ඉලවන වේලාවට අපිට ගෙදරට අඬ ගන්නවා. අපි ඉතින් හැමෝම දරුවෝ ඒ ගෙවල් වලට තම තමන්ගේ ගෙවල් වලට යනවා. ඊට පස්සේ ලිපගිනි මඟවනවා. නැකතට මේ දේවල් කෙරෙන්නේ. ඉතින් මේ හැදෙන්නේ කිරිබතක් ඊට පස්සේ. ඒ කිරිබත හැදෙන අතරතුර අනිත් කැවිලි පෙවිලි වලින් කැමේ මේසේ පිළියෙල වෙනවා. ඉතින් ඒ පිළියෙල වීමත් එක්කම අපි සූදානම් වෙනවා. ඉතින් අර ගෙදර මූලික කාන්තාව විදිහට මව තමයි මේ කෑම අර සියලු දේ එකතු කරලා අපේ අම්මා හදනවා අනලා මේ රසවත් මේ මිශ්‍රණය. දෙන්දි කිරිබත්තට එකතු වෙනවා කැවුම් කෙසෙල් ගෙඩි ඒ වගේම ගිත්තෙල් ඒ වගේ දේවල් ඒ වගේම අර හත් මාළුවත් එකතු කරනවා මේ හැම දෙයක්ම එකතු කරලා මේ හදන දේ හරි රසවත්. අය මේ මේ මිශ්‍රණේ හැමෝටම කටකට කවනවා. තාත්තට පවා කවන්නේ
අම්මා. ඉතින් ඊට පස්සේ එයින් පස්සේ අපි කර්ම අනුභව කරනවා. ඒ සිටින් පස්සේ වැඩි හිටියන්ට බුලත් කුරුළු දෙලා සමාව ගන්නවා. ඒ ගල් කිරීමේ ඒ සිරිත අපි කරනවා. ඉතින් මේ ආනාදි වශයෙන් සිරිත් එක්ක අවුරුද්ද බොහොම කෙලි දෙලෙන් රතන් යහඩ එක්ක ඒ වගේම අපි උණ වෙඩිපත්තු කරා ඒ දේවල් ඒ හඬවල් එක්ක අරෝන්චිලි වරම් එක්ක රබන් හඬ පදවල් ඒ සද්ද එක්ක කෝලගේ හඬත් එක්ක අවුරුද්ද ගෙවිගෙන යනවා. ඒ අතරේ තමයි ඔය හිස තෙල් ගානෝ කියන සිරිත කෙරෙන්නේ. ඉහටත් පයටත් ඒ નિયમિત කොළ වර්ග තියලා වතුර සමග තෙල් වර්ග ඒ නානු පන්සලින් ගෙනල්ලා එහෙම නැත්නම් වෙද මහත්තයකින් අදාගෙන ඇවිල්ලා ඒවා ගාලා දෙමව්පියන්ට වඳිනවා වැඩිහිටියන්ට වඳිනවා. ඉතින් හිස තෙල් ගෑමෙන් පස්සේ නවසඳ බලනවා කියලා නැකතකට ඒ සිරිතක් තියෙනවා. ඒ සිරිත කරනවා. ඊට පස්සේ රැකියාවලට යන අය ඒ නියමිත වෙලාවට රැකියාවට පිටත් වෙලා යනවා. මේ තමයි ඉතින් අපේ අවුරුද්ද ගත වුණ හැටි. ඉතින් ඒ හරිම සුන්දර අත්දැකීමක්. ඒ මතකයේ අවදි කරන්න හොඳ විවේකයක් අපට මේ ලැබේ. ඉතින් ඒ මතකයේ ඇසුරින් අපිට මේවායින් යම් කිසි දෙයක් ගිලිහිලා තියෙනවා නම් ඇත්තටම මේක හොඳ අවස්ථාවක් නෑ හිත මිතුරන් නාටක එකතු වෙන්න ගමේ යන්න වැඩිහිටියන් ගරු කරන්න ඒ වගේ දේවල් එක්ක ලබන අවුරුද්ද අපි කොහොමද ඊගාවෙන් ඉන් පස්සට එළමෙන අවුරුදු වල කොහොමද අපි තව තවත් අර මම මුලින් කිව්වා වගේ පරිසරයට බද්ධ වෙලා අපි මේ දේවල් කරන්න කියන දේ හිතන්නට පුළුවන් නම් ඒක වඩා වැදගත් වෙයි අපි හැමෝටම. ඉතින් බොහොම ස්තුතියි. අපි ආයෙත් හමු වෙමු. ඔබට නව සුබ නව වසරක්. ඉතින් ආයුබෝවන්. COVID-19 වසංගතයත් සමග පුරබදින මේ අලුත් අවුරුද්දේ අපි විශේෂයෙන්ම පෙරමුණ සිටින වෛද්‍ය වරුන් එවගේම හෙද හෙදියන් රෝහල් කාර්ය මණ්ඩල ආදී මෙකී නොකී බොහෝ දෙනා අපි ඉතාමත්ම සුතිපූර්වකව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඉතින් ඒ වගේම මේ වෙලාවේදී අපි මේ අවුරුදු වැඩසටහනට ශිරාන් විජේරත්න වෛද්‍යතුමාට අප වෙත යොමු කළ නිර්මාණයක කොටසක් අපි ඔබ වෙනුවෙන් මේ අවස්ථාවේදී මෙසේ සඳහන් කරමු. ඉතින් පිය මිතුරු දුව දරුවන් සමග නිවෙස් තුළටම වී ගෙවමු අපි අවුරුද්ද. පුංචිම පවුල තුළ කරවමු සූසිරි. තිත්තබා මතට හැරලමු දූසිරි. අන්තර්ජාලයේ ගොසින් මේ දෑගම රැකගමු ඔසේ රට අපේ මුදු ඇටෙමින්. පතමු ඉක්මන් සොය දල්වලා පහන වම්බු මනු සම්ගුණය නෑර එක නිවසක් 120කට 220ක් ආවඩා ආයිබෝ වේවා අප සැමට 21:20ට නැත තව මහදුර සමරමු එදවසට ලොවමු සුව වූ දිනක. ඉතින් මේ විදිහට තමයි අපේ ශ්‍රී ලාංකිකයන් නිවසේ සිට මේ පාර අලුත් අවුරුද්ද සැමරුවේ. අපිට මේ වීඩියෝ එක ඔබ සැමටත් මේ වැඩසටහන නරඹමින් සිටි ඔබ සැමටත් අපි iPlus මීඩියාවෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නැවතත් ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට නිදුක් නිරෝගී සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවායි පතමින් අපි ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.